අයිබෝවන් ඕල්පුට් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දිගටම මගේ වීඩියෝ බලන්න subscribe කරලා bell like මම ඕල් කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න යාළුවනේ අදත් මම ඔයාලා ළඟට ආවා රසම රස fish curry recipe එකක් අරගෙන. අපි දැන් බලමු ඒකට අවශ්‍ය බඩු. රම්පේ අරපින්චා මිරිස් කුඩු මේසැහඳි 3ක් උළුහල් මේසැහඳක් කුරුඳු පුතු කෑලි 4ක් සේර කෑලි 4ක් කොරකා පෙස්ටියේ එනසල් 4යි කරාමු නැටි 4යි සුතුළුණු ගෙඩියයි කබලේ බැදගත්තු පොල් මේස හැඳි දෙකක් දාලා බ්ලෙන්ඩරින් අමර ගන්න. දැන් ලුණු තේ හැඳි 2යි ගම්මරිස් මේස හැඳි 2යි ඉඟුරු ග්‍රෑම් 5යි සුදුළුණු බික් 2යි කෙලවල්ලා මාළු කිලෝ 1යි. හරි අපි දැන් මාළු එක සීසන් කරගන්න යන්නේ. මුලින්ම අපි ලුණු මේස හැඳක ප්‍රමාණයක් දා ගන්නවා. මිරිස් කුඩුත් හැඳක ප්‍රමාණයක් දා ගන්නවා. ගම්මිරිස් කුඩු හැඳක් දා ගන්නවා. ඉඟුරු ග්‍රෑම් 2ව ප්‍රමාණයක් දාගන්න. ගොරකා පේස්ට්ිය ඔයාලා ගන්න මාළු ප්‍රමාණය හැටියට බලලා දාගන්න. ගොඩක් දාගන්න එපා. ගොඩක් දාගත්තොත් ඇඹුල් රසය වැඩි වෙනවා. අපි මේකට දාපු තුන පා කුඩු ටික හොඳට උලා ගන්නකම් හොඳට කලවම් කරලා මේක පැත්තකින් තියන්න ඕන. පැත්තකින් තියලා අපි ඉතුරු වැඩ ටික කරන විදිය බලන්න යමු. හැලියක් ලිපේ තියලා තෙල් මේසැහඳේ අතරක් දාන්න. දාලා හොඳට අඩියේ තෙල් තවර ගන්න. තවරගෙන රත් වෙනකන් ඉන්න. රත් වුණාට පස්සේ සුදුළුණු බික් දෙක අතින් තලා ගන්න. තලාගෙන දාන්න එකට. දැන් රම්පේ එකතු කර ගන්නවා. කුරුඳු පොතු එකතු කර ගන්නවා. ගම්මිරිස් කුඩු ටික ඔක්කොම එකතු කර ගන්නවා. සේර ටික එකතු කර ගන්නවා. දැන් අපි කපාගත්තු ලුණු ගෙඩි තුන එකතු කර ගන්නවා. අපි දැන් මේක හොඳට කලවම් කර ගන්නවා. ලුණු ටික බැඳුනට පස්සේ උළුහල් කරපිංචා මිරිස් මම එකතු කරගන්නේ. මොකද මාළු කරේ නියම රස ගන්න පුළුවන් එතකොට. හරි මන් දැන් බැදගෙන ඉවරයි. දැන් මම මේකට එකතු කර ගන්නවා උළුහල් කරපිංචා මිරිස්. දැන් මේ ටික මම හොඳට කලවම් කර ගන්නවා. හරි මේක කලවම් කරගෙන මම දැන් ඉවරයි. අපි දැන් මාළු ටික එකතු කරගමු. මාළු කලවම් කරනකොට පොඩි වෙන්නේ නැතුව හිමීට කලවම් කරන්න ඕනේ. මේකට අපි වතුර එකතු කරගන්නේ නැහැ දැන්. මේක දැන් මේ මාළු වගේ පිට වෙන ස්මෝලියම්ම තැම්බෙන්න අපි දැන් වහලා තියනවා. මේ විනාඩි 4කට පස්සේ මේකට අපි හැඳ දාන්නේ නැහැ. මේක අපි අතින් කරකලා තමයි මේ ටික කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේකට පොල් කිරි අඳු කෝප්ප එකමාරක් එකතු කරගන්නවා. දැන් අපි කරිය අතින් කරකලා කලවම් කරගන්නවා. දැන් අපි මාළු කරිය උයාගෙන ඉවරයි. මේ වගේ වීඩියෝ තවත් බලන්න මාව subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. ගිහින් එන්න ඔයාලට සුබ දවසක්.